අන්තර්ජාලයේ තිබුණ වීඩියෝ පටයක් අපි පුංචි කාලේ අහලා තිබ්බ කතාවක්. වෙනත් භාෂාවකින් තමයි තිබුණේ. එම වීඩියෝ පටයට තවත් ගැළපෙන පින්තූර කොටසක් එකතු කරලා සිංහල භාෂාවෙන් ශබ්ද කවල මම තිත් ගන්නා සුළු ආකාරයට මේ කතාව සකස් කරා. උත්තර වනයේක ලස්සන දියැලක් තිබුණා. පායන කාලයක් ඇවිල්ලා මිත් කෙමින් ක්‍රමයෙන් ජලය හිඳෙන්න පටන් ගත්තා. වතුර බොන්න එන අලි කොටි වලාසු ඔක්කොම දැන් ගඟ ගාවට ඇවිල්ලා බලාගෙන ඉන්නව. ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිසරයේ ජනහිඟ කාවන්තාව මතුවෙලා අර ඇලිතිච්ච ජලයත් බොහෝ රිදිලා ඉබ්බට කරගන්න දේකුත් නෑ. ඌට ගොඩ බිමයි ජලයේ දෙකේම ජීවත් වෙන්න පුළුවන් හින්දා තාම ජීවත් වෙනවා. නමුත් මාළු එහෙම මැරිලා දැන් මේ ඉබ්බ කලක් උඩ වාඩිලා කල්පනා කරනකොට හංසුව දෙන්නෙක් ආවා. අනේ මේ තුන් දෙනාම එකතු වෙලා අහසට යදිනවා. අනේ දෙයියනේ අපිට වැස්ස දෙන්න, අපිට වැස්ස දෙන්න, අපිට වැස්ස දෙන්න කියලා. එහෙම වැස්සක් ආවේ නෑ. කලි කොටි වලාසු ආව එහෙම ඇවිල්ලා ගංගා ආව බලන් ඉන්නව වතුර නැතුව. දැන් හංසෝ දෙන්න බලන් ඉන්නේ දිබ්බ කියනවා. අනේ මොකද කරන්නේ, ජලයේ තියෙන වැවකට හරි ඇලකට හරි මාව ගෙනිහිල්ලා දාන්න ඕගලන්ට බැරිද කියලා. එතකොට අර හංසයෙක් කෝට්ටක් අරගෙන ආවා. දිබ්බ කියනවා ඉතින් එනේ කෝට්ටේ අනේ මාට එල්ලිලා ඔයත් එක තනියම යන්න බෑනේ කියලා. එතකොට අනිත් හංසයත් එනවා. හරි හරි මට තේරෙනවා, මමත් එන්නම් උදව්වට කියලා කෝටු දෙපැත්තෙන් දෙන්න අල්ලගත්තා. දිබ්බ කෝටුවේ මැද්දෙන් එල්ලිලා දැන් යනවා ඉහළින්. උඩින් පියාසල කරන පියාසල කරගෙන යනකොට අනිත් එලක් ළඟට පල්ලෙ හිටපු කුළු කුරුටුට කෑ ගහනවා. මෙන්න ඉබ්බෙක් අහසින් යනෝ, අහසින් යනෝ කියලා. ඉබ්බට කට පියාගෙන ඉන්න බෑ. කොල්ලන්ට දැන් මනින්න ඕන. කට ඇරියා කෑ ගහන්න එපා කොල්ලනේ, මේක පුදුමයක් නෙමෙයි කියලා. කට අරිනකොටම බිම වැටුණා. හොඳ වෙලාවට කටුව වැටුනේ වැදුනේ පොළවේ. දැන් පශ්චාත්තාප වෙනවා කට පරිසංගර ගත්තේ නැති නිසා.